ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ලෝකේ වෙන රටවල් වල ඔන්ලයින් රයිවල් වීසා වලට ඩොලර් 7.5ක් අය කරනකොට ලංකාවේදී වැඩිපුර ඩොලර් 17.5ක් අය කළේ කාටද කියලා අද ටෙලිවැකියෙන් නව ග්‍රාම නිලධාරීන් 2100ක් පත්වීම් ජනපති අතින් ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඊයේ 500 වෙනි ටෙලිවැකියට ලංකාව ඇතුළෙන් විතරක් නෙවෙයි විදේශ රටවලිනුත් ටෙලිවැකි ප්‍රේක්ෂකින්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලට අපේ හදපිරි ස්තුතියේ පිරිනමනවා 500ක් වෙනකන් ලියලා පුංචි හෝ විවේකයක් ගත යුතුයි කියලා හිතුවත් අදම 501 ලියන්ට වුණා. ඒ මේ බරපතල ලෙස බොරුව සමාජගත වීමට එරෙහිවයි. හොඳේ බොරුවට එරෙහිව ලියන්නේ නැත්නම් අපේ රටේ සමහර රූපවාහිනී නාලිකා ඔස්සේ බොරුව මේ හරියට මේ නෙළුම් කුළුණ වගේ උසට කොන්ක්‍රීට් එහෙම දාලා හදලා පාට බල්බ් එහෙමත් දාලා ජනතාවට පෙන්වනවා. හොඳයි. මේ රටේ පුරවැසියන් පෙරලා ප්‍රශ්න කරන ඒ ඇයි එහෙම වුණේ කොහොමද කියලා අහන සක්‍රීය පුරවැසියන් කරන සටන අතහරින්නට බෑ. අර රූසෝගේ සක්‍රීය පුරවැසියන් හැදුන දවසට දේශපාලුවන්ට මේ දේශීය පාළු හිස්බිමක් කරන්නට බැරි වෙනවා. හොඳේ. මේ නිසා මේ VFS ග්ලෝබල් සමාගම සහ අපේ වීසා ප්‍රශ්නය අද තවදුරටත් පැහැදිලි කරගන්නට ඕනයි කියලා තීන්දුව කළා. මොකද මේ බොහෝ මාධ්‍ය මේ වන විට මන්නා රමේෂ්ගේ මන්නේ ලොකු කරලා පෙන්න ඉන්නකොට තාත්තා ප්‍රාණෑපේට ගත් දරුවන්ව හෑන්ඩ් ග්‍රනේඩ් එකේ පින් එකට හැට්ට කටු ගහලා බේරගන්න කතා අපේ වීරකාව්‍ය වගේ වාර්තා කරනකොට සැබෑ ප්‍රශ්න බොහෝ වෙලාවට යට යනවා. රටවැසියා කුසගින්නේ හෝ ඉඳගෙන තරු දිහා බලාගෙන SMS ගහනකොට ආණ්ඩුව බඩට ගහනවා දන්නෙත් නෑ. දැන් ඔබත් මමත් දන්නවා මේ ලෝකයේ තියෙන එකම එක සුන්දර රට අපේ රට පමණක් නෙවෙයි කියලා නේද? මේ අපේ රටේ ඉඳලා විනාඩි 45ක විතර ගුවන් ගමනකින් යන්න පුළුවන් මාලදිවයිනත් හරි ලස්සනයි. හරි ලස්සන දූපත් සමූහයකින් සමන්විතයි. සංචාරකින් ආස කරන රටක් මාලදිවයින. හොඳේ. සංචාරක ආකර්ෂණය සඳහා දන්න සෙල්ලම් සියල්ලම දානවා. හොඳේ. ඔව්. අනිකුත් රටවලුත් එහෙම තමයි. වීසා නැතිව එන්න කියනවා. වීසා ගාස්තු අඩු කරනවා. එන අයව ගුවන් තොටුපළේ ඉඳලා රට පුරාම සවාරි එක්කගෙන යනවා. ඒ තමයි සංචාරක කර්මාන්තය. හොඳේ. අපේ රටට වැඩියෙන් එන්නේ ඉන්දියාවෙන්. ඊළඟට රුසියාවෙන්. ඊළඟට මහ බ්‍රිතාන්‍යයෙන්, ජර්මනිය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාවෙන්. දැන් ওই කොවිඩ් වසංගතයයි අපේ ආර්ථික අර්බුදයයි නිසා සංචාරක කර්මාන්තේ බිඳුවටම වැටුණා. දැන් ඇමති හරින් ওই නිතරම මතුරන්නේ මේ රට ගොඩ ගන්න සංචාරකින් ගෙන්වන්නටම ඕනේ කියලානේ නේද? එහෙව් වෙලාවක මේ ටිරාන් කලේ රට පටලවන වැඩක්නේ ඈ. මීයක් කඩන්නේ අතලෙව කන්ට නෙවෙයි. හරිය අපේ මහ උන්දලා මීය කඩන්නේ ගෙඩිය පිටින්ම පැණි හට්ටි මුට්ටි පුරෝගෙන තම තමන්ගේ පවුලටයි හත්මුතු පරම්පරාවටමයි මී පැණි කවන්ට බලාගෙන. හරිය ආ ඒක ඉතින් අහන්ට දෙයක් නෑ. හොඳේ. දැන් මේ රටට එන සංචාරකයන්ට ඔන් ඇරයිවල් ඒ කියන්නේ ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ බලය මේ VFS ග්ලෝබල් කියන සමාගමට දුන්නේ පාර්ලිමේන්තුව දන්නේ නැතුව කියන එක ඊයේ වාද විවාදවලදී හොඳටම පැහැදිලි වුණා නේද? කැබිනට් එක තමයි අනුමැතිය දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන්නේ විශේෂ කමිටුවක අධ්‍යයනයෙන් පසුවලු. හොඳේ. විශේෂ කමිටුවක. හරි. දැන් බලමු මේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් තමයි 20/23 සැප්තැම්බර් 8 වෙනිදා 38 ඇලිරක් 20/23 ලෙස මේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ. හොඳේ. IVS ඉරාක් GBS ඒ කියන්නේ ග්ලෝබල් සර්විසස් කියන ආයතනේ E-Visa, Consular Services, Visa Services, Biometric Services and Tourism Promotion කියලා. හරි. Tourism Promotion කියලා තමයි ව්‍යාපෘති යෝජනාව දාලා තියෙන්නේ නේද? මාර Tourism Promotion එක. හොඳේ. සාමාන්‍යයෙන් ලෝකේ සමහර රටවල් ඔය on arrival visa වලට අය කරන්නේ
ඩොලර් 7.5යි. හොඳේ මේ සමාගමම හරිය. හැබැයි අපේ රටේදී වැඩියෙන් ඩොලර් 17.5ක් මේ සමාගම අය කරනවා. ඒ කියන්නේ ඩොලර් 25ක්. හොඳේ වෙන රටවල් වලදී 7.5යි මේ රටේදී ඩොලර් 17.5ක් වැඩියෙන් අය කරනවා. ඒ කියන්නේ ඩොලර් 25ක්. මේ කාට දෙන්නද මොකටද? ඈ අපිට මොනවද දීලාද? එන සංචාරකින්ට මොකද්ද දෙන අමුතු සර්විස් එක? ඈ පොඩි කාලයකට එහෙම නෙමෙයිලු. මේ ගිවිසුම අවුරුදු 12කට විතර හරියන්ට ගහපු එකක් කියලායි අපට දැනගන්න ලැබුණේ. අවුරුදු 5කට බලයට එන මේ උන්දලට අවුරුදු 12 15 20 25 30 50 99ට පාර්ලිමේන්තුවත් අනුමැතියක් නැතිව මේ විදිහට ගිවිසුම් ගහන්න දෙන්න පුළුවන්ද? ඈ මේක පුදුම විකුණම් කෑමක් නේ බොලේ. අනික මේ ගැන කැබිනට් එක පත් කළ කමිටුවේ, ඔය ටිරාන් කියන කැබිනට් එක පත් කර කමිටුවේ එක තාක්ෂණික විශේෂඥයෙක්වත් නැහැ. හොඳේ එක තාක්ෂණික විශේෂඥයෙක්වත් නැහැ. හරි ඒකත් මරු වැඩි. මේ දෙන්ට යන්නේ තාක්ෂණික වැඩක්. හැබැයි තාක්ෂණික ඇගීමක් නැහැ. කමිටුවේ එහෙම කෙනෙක් ඇත්තෙත් නැහැ. මේ තමයි මේ රට මේ ආර්ථික ප්‍රපාතයට ඇදගෙන ගිය ඇදගෙන යන මාර ගේම්. හොඳේ මේක අතිශය භයානක යටිමඩි දූෂණයක්. මහබැංකු ගේමටත් වඩා ලොකු ගේමක්. හත්මුතු පරම්පරාවකටම මේ රට හූරකන්ට ගහපු තවත් ගේමක්. හොඳේ ඔය පාර්ලිමේන්තුවේදීම තමයි ඊයේ ඔවුන් ඒ බව සනාථ වුණේ. හරිය මන්ත්‍රී රවුෆ් හකීම් සහ මන්ත්‍රී පාටලී කියපු මේ කතා අහගන්න හොඳට. හොඳේ අහගෙන මතක තියාගන්න. 2024 වෙනකොට මිලියන 2.5ක සංචාරකයෝ එන්න නියමිතයි. මේ කොම්පනියට මිලියන 2.5ක සංචාරකයෝ ආව නම් එතනින් විතරක් හමු වෙනවා US ඩොලර් මිලියන 62.5ක්. රුපියලෙන් ගණන් බැලුවහම බිලියන 18.750ක්. මේක ඇවිල්ලා මහ බංගුවේ මගඩියට වඩා 3-4 ගුණයකින් වැඩි. ආසන්න වශයෙන් කෝටි 1800ක් අවුරුද්දකට කොල්ල කන තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. මේ රට මේ විදිහට විකුණන් කන්න මේක රනිල් වික්‍රමසිංහගේවත් ටිරාන් අලස්ගේවත් අම්මා අප්පගේ බූදලේ නෙවෙයි කියලා අපි රටවැසියන් ලෙස තේරුම් ගමු. නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම් ලබා දීම ඊයේ සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ නැතිව ගම දියුණු කිරීමට බැරි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රධානය අද අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. අතිගරු ජනාධිපතිතුමත්, ගරු අග්‍රාමාත්‍යතුමත්, මේ කැබිනට් මණ්ඩලයත්, මේ රාජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරුන්ගෙන් සැදිල්ලත්, මේ ආණ්ඩු පක්ෂයත් නොහිටින්න අද ඔබට පත්වීම් ලැබෙන්නේ. රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන වගකීම විධායකයේ තීන්දුව තීරණ, රාජ්‍ය ප්‍රතිපත්ති කියලා. විධායකයේ තීන්දුව තීරණ ක්‍රියාවට නැංවීම, විධායකයට විරුද්ධව කැරලි ගැසීම නෙමෙයි, ව්‍යවස්ථායකට විරුද්ධව කැරලි ගැසීම නෙමෙයි, විධායකයේ ව්‍යවස්ථායදායකයේ අනුමත කරන රාජ්‍ය ප්‍රතිපත්ති බිමට ගෙනහිල්ලා ක්‍රියාවට නැංවීම තමයි රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන වගකීමක විදියට ලූතර් ගලි කියන දාර්ශනිකයා කියලා තියෙනවා. ස්වභාවික විපර්යාස බල ඔබ ප්‍රධානී හැටියට පළමු කොට යන්නේ එවැනි බලතල සමුදාය ග්‍රාම නිලධාරීන්ට පැවරෙනවා. ඒ වගකීම් සමුදාය ගැන ඉතාම ගැඹුරෙන් පරමාර්ථයන් හා අරමුණු ඉෂ්ට කිරීම සඳහා රජය ඔබට ඒ විශ්වාසය පවරන්නේ අදයි. ඔබතුමාලට නව තාක්ෂණය භාවිතා කරන්නට පුළුවන්කම, ඉක්මනින් කේන්ද්‍ර මූලස්ථාන සමග කතාබස් කරලා තොරතුරු පරිවර්තනය කරලා දෙන්න පුළුවන්කම සඳහා ඔබ සැමට ඒ ඩිජිටල් තාක්ෂණයේ ඒ දැනුම ලබා දීම අධිකාර ජනාධිපතිතුමා විසින් නිර්දේශ කොට ඒ පුහුණු පාඨමාලාවල් දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. පරිපාලනට අමතරව ආර්ථිකය දියුණු කරන්න සංවර්ධන වැඩකටයුතු කීපයක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් එකතු වෙන කාරණා හතරක් ගැන මම කියන්න කැමතියි. මේ රටේ ජනතාව දුක් විඳලා තියෙන නිසා ලෝක බැංකුව එක්ක සාකච්ඡා කළා සමෘද්ධි වාගේ තුන් ගුණයක් අපිට ආදායම දීමන වැඩි කරන්න අවස්ථාව ලැබුණා. ඒත් ගමට එකතකින් දෙන සහන ප්‍රමාණය වැඩි වුණා. සහන දෙන සංඛ්‍යාවත් වැඩි කරන්න කියලා අපි එකඟ වෙලා තියෙනවා. දෙවනු අඩු ආදායම් ලාභීන්ට මාස දෙකක් අපි හාල් කිලෝග්‍රෑම් 10 ගන්න දෙනවා. මේ සහල් මිල දීලා ගන්න කියන්නේ පොඩි මෝල් වලින්. මේ මුදල් සියල්ල මෙහෙම එන්නේ ගම ඇතුළට. තුන්වෙනි එක සිදු වෙන්නේ අයිතිය දෙන එක. සමහර ප්‍රදේශවල ඉඩම් වලට සින්නක්තරයිති නැහැ. අද අපි කරන්නේ
ඒ සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබලා දෙන්න. තව හතරවෙනි කාරණේ තියෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන. ගමේ කෘෂිකර්මයේ දියුණු කරන්නේ නැතුව ගමේ දුප්පත්කම නැති කරන්න බෑ. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.